සියලු දෙනාටම සුබ දවසක්. ඔන්න එහෙනම් මම අදත් ඔයගොල්ලන්ට පොඩි වීඩියෝයක් අරගෙන ආවා. මම කමෙන්ට් බොක්ස් එකේ මම දැක ගොඩක් කට්ටියට YouTube channel එකක් අලුතෙන් හැදුවට පස්සේ ගොඩක් එන ගැටලුවක් තමයි වීඩියෝ වෙරිෆිකේෂන් එක. ඇත්තම ඒක හරි ලේසි. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද වීඩියෝ වෙරිෆිකේෂන් එක කරන්නේ, ඒ වගේම ෆෝන් නම්බර් එකත් වෙරිෆිකේෂන් කරන විදිය. ඔයගොල්ලෝ ෆෝන් එකේ නුත් ලැප් එකෙන් ඕපන් කරත් මේ වගේ තමයි ඩෙස්ක්ටොප් එක පෙන්වන්නේ. ඔය වගේ එකක් තමයි ඉන්නේ. ඔයගොල්ලෝ දැන් ඇද ඩෙස්ක්ටොප් මෝඩ් ගිහිල්ලා ආවට පස්සේ PC එකෙන් ගියාට පස්සේ මෙතන සෙටින් කියලා එකක් තියෙනවා. අන්නේ සෙටින් කියන එක ක්ලික් කරන්න. සෙටින් කියහම මෙතන ගොඩාක් සෙටින් තියෙනවා. හරිද? ඔයගොල්ලන්ට පේනවා ඇති මේ channel upload permission. ඔයගොල්ලෝ මේ channel කියන එක ක්ලික් කරන්න. මේ basic. මම ඔයගොල්ලන්ට මෙතන කිව්වා country එක keyword එක මම කියන්නම්. advance මෙතන කියන්නම් ඒ වීඩියෝ දාන්න. මෙන්න මේ අන්තිමට තියෙන එක ක්ලික් කරන්න. මේ පේනවා ඇති upload video create playlist. මෙතන එම්බල් වෙලා තියෙන කොළපාටින් ඕගොල්ලෝගේ මේ තුනම කොළපාට වෙලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි ඔප්ෂන් එක තමයි intermediate feature. ඒ කියන්නේ video more than 50 minutes custom thumbnail live stream මෙමුකුත් කරන්න බෑ. මේක ඔලෝ අනිවාර්යෙන් ෆෝන් නම්බර් එක දාලා verification කරගන්න ඕන අනිවාර්යෙන්. මේකට ගොඩක් කට්ටියට දාලා දෙනවා. දැන් රට දාලා channel එක register වුණාම මෙතනට රට ලා නම්බර් එකක් දෙන්න ඕනද කියලා නෑ. මෙතන අනිවාර්යෙන් ලංකාවේ නම්බර් එක දෙන්න ඕන. වගේ ෆෝන් එක verification කරගන්න. මේ මෙතන click කරන්න කෙලින්ම. ඒක click කරාට පස්සේ ඔගොල්ට එනවා ෆෝන් එක verification කරන්න. එතන ඔගොල්ලෝ මෙතනින් පුළුවන් country එක අරගෙන ශ්‍රී ලංකා, ඊට පස්සේ ෆෝන් නම්බර් එක ඔගොල්ලෝ දාන්න, ලංකාවේ වැඩ ගන්න ෆෝන් එකක් දාන්න, මාරු නොකරන ෆෝන් එකක් දාන්න. මොකද අදිසියර channel එකට මොන හරි ඒ ප්‍රශ්නයක් වුණොත්, මොනකක් හරි දෙයක් වුණොත් මේ ෆෝන් නම්බර් එක තමයි channel එක register වෙලා තියෙන්නේ. ඊට පස්සේ නම්බර් එක ගහලා මෙතන get code කියලා ඔබන්න. එතකොට ඔයගොල්ලගේ ෆෝන් එකට අනිවාර්යෙන් කෝඩ් එකක් එන්න ඕන Google එකෙන්. ඒ එන 6 digital verification code ඔගොල්ලෝ පෙන්නන. මට කෝඩ් එක ආවා. දැන් මම ආපු කෝඩ් එක ඇට ගහනවා. ඔන්න වගේ කෝඩ් එක. ඊට පස්සේ තන සබ්මිට් කරන්න. පේනවා ඇති ෆෝන් වෙරිෆිකේෂන් සබ්මිට් කියලා අනිවාර්යෙන් ඔහොම එන්න ඕන. හරිද? ඊට පස්සේ මම මේක ක්ලෝස් කරනවා. ඔයගොල්ලෝ පේනවා ඇති ආපහු මම සෙටින් එකට යනවා, channel කියන එකට යනවා. පේනවා ඇති මේ දෙකම කොළපාට වෙලා තියෙනවා. ඕකේ. ඊට පස්සේ මේ third option එක දෙන advance. මේක තමයි importer ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මේ මේකේ මම නම් කියන්නේ වීඩියෝ වෙරිෆිකේෂන් එක තමයි හරි ලේසි. මොකද ඒකට අක් ගාලා ඔයගොල්ලන්ට වෙරිෆිකේෂන් කරගන්න පුළුවන්. ඒකින්ද මෙතන access කියන එක ක්ලික් කරන්න. ඕකේ. access එක ක්ලික් කරාම මේක ඔයගොල්ලෙන් අහන මේ කියවන්න හොඳට. ඔයගොල්ලන්ට පුළුවන් මේ දැන් ඇත්තටම අපි ගොඩක් කට්ටිය ඉංග්‍රීසි බෑ. Google Translate English to සිංහල කියලා ගහලා Google Translate එක මේක කොපි කරලා වුණත් ඔයාට බලා ගන්න පුළුවන්. use video verification appeal time usually up to 1 day. කියන්නේ දවසකට පස්සේ තමයි appeal එක ඔයගොල්ලන්ට මේ වෙලා එක හරියන්නේ. we help you to create 30 second video of your looking into your phone camera. ඒ කියන්නේ මේක click කරාට පස්සේ ඔයාගේ phone එකට code එකක් කියවේ. code එකෙන් මේව කරන විදිය මම කියන්නේ මේ ID එක මේ ඔක්කොම බලන්න ඔයගොල්ලෝ කැමති මන්නම් ඔයගොල්ලන්ට කියන්නේ පළවෙනි එක කරන්න කියලා. use your ID. use your phone to take photo of your government issue ID like a passport or driving license. මේකත් ඔයගොල්ලන්ට පුළුවන් ෆොටෝ එකක් අරගෙන දාලා ඒකත් හරි ලේසි. ඒකෙන් කෙලින්ම මේ ඔයගොල්ලන්ට verification එක ගන්න පුළුවන්. හරියට ඉංග්‍රීසි වලින් තියෙන එකක් දාන්න නැත්නම් ඒගොල්ලන්ට ඒක ගැටලුවක් එයි. මේක channel history මේක නම් ටිකක් අමාරු. ඒකට ඔයගොල්ලෝ යන්න එපා. මම නම් කියන්නේ පළවෙනි එකටයි දෙවෙනි එකටයි යන්න. ඕකේ. මම ඒකින්ද ගොඩක් කට්ටියට ගැටලුවක් තමයි පළවෙනි එක. ගොඩක් ID ප්‍රශ්නයක් වෙනින්ද පළවෙනි එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ next day ඔයගොල්ලෝ පේනවා ඇති get email to start verification on your phone. ඒ කියන්නේ මේ ෆෝන් එක හදපු email එකට එනවා code එකක්. ඕකේ. දැන් මේ පේන ඇති මේ මගේ email එක. මේ email එකට මට code එකක් scan code insert. එහෙමත් පුළුවන් නැත්නම් මේ get email නැත්නම් මේක click කරලා මේක click කරොත් මේ මෙතන මේකේ කෙලින්ම ස්කෑන් කරලා ෆෝන් එකට ගන්න තියෙන්නේ. මම ඒ ගන්න විදිය ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මගේ ෆෝන් එකෙන් අරගෙන කොහොමද ඒක වෙරිෆිකේෂන් කරගන්නේ. ඕකේ.
පෙන්වන්න කොහොමද වීඩියෝ එක වෙරිෆිකේෂන් කරගන්නේ. තව දෙයක් තමයි ඔයගොල්ලෝ ගාව QR ස්කෑනර් එකක් නැත්නම් QR ස්කෑනර් එකක් නැත්නම් මේ මේ වගේ ඔයගොල්ලෝට පුළුවන් Play Store එකෙන් ගිහිල්ලා ගන්න. ඉතින් ඒක මම කියලා දෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ Play Store එක ගිහිල්ලා ඒක ගන්න පුළුවන්. ඔන්න මම එහෙනම් ඒක ස්කෑන් එක ඕපන් කළා. මගේ අර ස්කෑන් කෝඩ් එක ගත්තා අරගෙන ඒ ලින්ක් එක ඔහම ක්ලික් කරනවා. ඕකේ. ක්ලික් කළාට පස්සේ මගේ එක මේක ඩෙස්ක්ටොප් සයිට් එක ඕපන් වෙන්නේ. මම දෙල තියෙන ඩෙස්ක්ටොප් සයිට් ඔන්න එක ෆෝන් මෝඩ් එකට ඕපන් වෙනවා. ඔන්න බලන්න මේකේ ඔක්කොම කියලා තියෙනවා මේ වෙරිෆිකේෂන් කරන්නේ මොකද්ද ඒකේ පොලිසිය ඕගොල්ලන්ට මේක Google Translate දාලා සිංහලෙන් බලා ගන්න පුළුවන් මොනවද හරියට කියලා තියෙන්නේ. මම ඒනට සමහර දේවල් කියන ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා agree දෙන්න. agree දෙන්නට පස්සේ hold your phone at eye level in front of your face. ඒ කියන්නේ මේ තීන විදියට අත තීන විදියට මේ ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒ තීන විදියටම ගාන්ට අල්ලගෙන ඉන්න තව එකක් කණ්ණාඩි දාන්න එපා, තොප්පි දාන්න එපා, මුකුත් දාන්න එපා. මූණ හරියට පෙන්වන්න ඕන ඔයගොල්ලගේ. මේක ඔයගොල්ලෝ verify ඊට පස්සේ next දෙන්න. ඔයගොල්ලෝ මෙතනින් next දුන්නට පස්සේ ඔන්නඔහම ඔයගොල්ලගේ ඒක ඕපන් වෙවි. ඔයා මේ පැත්ත බලන්න. පේනවා ඇති. ඔන්න ඔය විදියට ඒක අප්ඩේට් වෙලා ඒ ඉර කෑල්ල පෙන්වන විදියටම මේ පෙන්වන්න ඕන. ඔන්නඔහම වීඩියෝ එක ඔයගොල්ලෝගේ අප්ඩේට් වෙවි ටික වෙලාවකින්. මේ පේන thank you for submit your video verification google now you to review your video usually 24 hour කියන්නේ පැය 24කට පස්සේ මේකේ රිසල්ට් එක ඒවි එච්චරයි කරන්න තියෙන ඔයගොල්ලන්ට. ඊට පස්සේ හෙට බලන්න අපි බලමු මේක වෙරිෆයි වෙලා එනවද කියලා. අපි බලමු ඔයගොල්ලෝ මතක ඇති ඊයේ අපි ෆීචර් එක අප්‍රෝල් එක ගත්ත වීඩියෝ එක වීඩියෝ වෙරිෆිකේෂන් එක අපි බලමු ඒක අපිට ඇපිල් වෙලා ඒක ඇවිල්ලාද කියලා. එහෙනම් අපි ඉස්සෙල්ලා මේ වෙනෝ සෙටින් එකට ගිහිල්ලා චැනල් එකට ගිහිල්ලා ෆීචර් එලිජිබිලිටි එකට යනු. ක්ලික් කරාට පස්සේ ඔගොල්ලන්ට පේනවා ඇති එම්බල් වෙලා තියෙන වීඩියෝ වෙරිෆිකේෂන් එක. ඇත්තටම වීඩියෝ වෙරිෆිකේෂන් එකත් එනකොට ඔගොල්ලගේ ඊමේල් එකට ඊමේල් එකක් එනවා මේ YouTube එකෙන් ඒක වෙරිෆිකේෂන් වුණා කියලා. දැන් පේනවා ඇති ඔගොල්ලගේ චැනල් එකේ ඔක්කොම ටික සෙටින් වල තියෙන අවශ්‍යම ටික මේක තමයි පේනවා ඇති. ඒ ඔක්කොම ටික හරි ගිහිලා තින්නේ. ඔගොල්ලන්ට මම ඊළඟ වීඩියෝ එකේ අරගෙන එන්න කොහොමද ඉතුරු සෙටින් ටික කරන්න. මේ පේනවා ඇති කන්වර්සේෂන් you can start using advanced YouTube features. පේනවා ඇති ඒගොල්ලෝ කියලාම දින ඊමේල් එකක් එනවා. ඇත්තටම මේ ඊමේල් එක මට ආවේ පැය පහකට වගේ තමයි. පැය පහකට විතර කලින් තමයි ආවේ. ඇපිල් එක දීලා පැය පහකට විතර කලින් ටක් ගාලා ඊමේල් එක ආවා. එහෙනම් මම හිතනවා ඔයගොල්ලන්ට වීඩියෝ ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. ඔයගොල්ලෝ මොනවා හරි ගැටලුවක් ආවොත් මේ සෙටින් ටික හදාගන්න ඔයගොල්ලෝ මැසේජ් එකක් දාන්න. මම ඔයගොල්ලන්ට මගේ WhatsApp නම්බර් එක දෙන්නම් කමෙන්ට් බොක්ස් එකේ. ඒතර ඔයගොල්ලන්ට ඇවිල්ලා ප්‍රශ්නක් තියෙනවා මගෙන් අහන්න පුළුවන්. එහෙනම් සිළු දනාටම දරුවන් සරණ. යස්.